EPF සහ ETF ඇතුළු වැඩ කරන ජනතාවගේ අරමුදල් කොල්ලේ වහා නතර කරනු නව කම්කරු නීති සංශෝධනය වහා හකුලාගනු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් අන්තර් සමාගම් සේවක සංගමය කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අද පසරු 4ට පමණ මෙම විරෝධතාව ආරම්භ කළා. කෙසේ වෙතත් අන්තර් සමාගම් සේවක සංගමය විසින් අද කොළඹ සංවිධාන කර තිබූ විරෝධතාවය වළක්වාලමින් පොලිසිය අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබුණා. මරදාන පොලිසිය කළ දැනුම් දීමකට අනුව මාලිගා කඳ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දුන් අතර එහි වග උත්තර කරුවන් වන අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම් කරු වසන්ත සමරසිංහ ඇතුළු පිරිස වෙත මෙම අධිකරණ නියෝගය නිකුත් කර තිබුණා. අද දහවල් 12 සිට හෙට උදෑසන 10 දක්වා කාලය තුළ මරදාන ටෙක්නිකල් වංශන්දිය සිට කොළඹ කොටුව දුම්රියපළ දක්වා අදාළ අධිකරණ බල සීමාව තුළ විරෝධතා පාගමන් තහනම් කර තිබෙන බවයි එම නිවේදනයේ දක්වුනේ. එමෙන්ම කොළඹ කොටුව ඇතුළු සහන කිහිපයක මහජනතාවට පීඩාවක් ඇතිවන ආකාරයේ විරෝධතා පැවැත්වීම වළක්වමින් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු 7 දෙනෙකුටද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළා. කෙසේ වෙතත් අන්තර් සමාගම් සේවක සංගමය අද පස්සරු 4ට පමණ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී මේ විරෝධතාව ආරම්භ කළ අතර ඊට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් රැසක් එක්ව සිටියා. මේ අරමුදල් වල අයිතිය තියෙන මේ රටේ වැඩ කරන ජනතාවගේ ලේ දහඩිය කඳුළු වලින් සකස් වෙච්ච මේ මුදල් කිසිසේ කොල්ල කන්න ඉඩ දෙන්නේ නැහැ. මේ ගෙන යන සටන ජයග්‍රහණය මිස නවත්තන්නේ නැහැ. විශ්‍රාම ගියාට පස්සේ තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන අරමුදල තමයි මේ තිබෙන්නේ. ද රනිල් වික්‍රමසිංහ සලසුම් කරලා තියෙන මොකද්ද? ඒ අරමුදල මං කොල්ල කන්න. තමන්ගේ පඩියෙන් කපාගත්තු සල්ලි ඒවා එහෙම මං කොල්ල කන්න රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට දෙන්න ඕනද? දෙන්න ඕනද? එහෙම දෙන්න ඕනේ නැහැ. ඇයි? ඔව් රටේ ආර්ථික වටලා තියෙනවා. කවුද වැට්ටුවේ? ඒක විගණකාදී महाजन තමංගේ ගිනුමේ සල්ලි මංකොල්ල කන්න හදනවනම් මේකට විරුද්ධව වැඩ කරන ජනතාව පෙරට එන්න ඕන ජාතික ජනබලවේගය අපි උන්නේක ඉන්නවා.